නීල බබලු කතාවට ආදරය කරනවා අව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම කුරුළුයි පූජා ඉදිරියට ගැටෙන්නේ මොන වගේ හේතුවක් නිසාද? මෙතනදී කවුද ඉවසීමෙන් වැඩ කරන්නේ? ඇත්තටම කියනවා නම් මෙතනදී මේ දෙන්නට වෙන කරදරේ මොන වගේ එකක් වේවිද? ඉතින් අපි අද වීඩියෝ එක තුළින් මේ ගැන කතා කරන්නට උනන්දුවක් ඇති කර ගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා පාටක් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියාගෙන ඉන්නවනම් එහෙනම් පාටක් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න උනන්දු වෙන්නේ. කොහොම වුණත් මෙතනදී අපිට තව දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමති වෙන්නේ කියන කාරණාව මම අද වීඩියෝ එක හරහා කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නේ. පූජා ඇත්තටම අභිමන්ට ආදරේ. ඉතින් හිරෙන් නිදහස් වෙච්ච පූජා කුරුළුට සහ අභිමන්ට සුවපතල ඉන්න හැදුවත් ඉතින් ඒ දේවල් ඇත්තටම වෙනස් වුණා. ඇත්තටම කුරුළු මේ වෙද්දි හිතන්නේ තමන්ගේ ජීවිතයේ ගොඩාක් දේවල් තමන්ට ඉදිරියට ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම අභිමාන අයිති කර ගැනීම තමයි. ඇත්තටම කියනවා නම් පූජයි කුරුළුයි කියන්නේ සහෝදරයන් දෙන්නෙක් වුණත් මේ දෙන්න එකට ජීවත් වෙන්න එක මතයකට කවදාවත් ඇවිත් තිබුණා කියන කාරණය විතරක් අපිට හොඳටම මතකයේ තියෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම මේ දෙන්නගේ පියා එක්කෙනෙක් වුණත් අම්මලා දෙන්නෙක් නිසාම නිරන්තරයෙන් පූජරත් වැරදි වැටීම් ගොන්නක් තිබුණ කියන කාරණාව අපිට පෙන්වා දෙන්න පුළුවන්. කොහොම වුණත් මේ වෙලාවේ තව දෙයක් ගැන කතා කරන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමති වෙන්නේ කියන කාරණය ඉදිරියේදී පෙන්වා දෙන්නටත් අවශ්‍ය දෙයක් තියෙනවා කියන දේ ගැනත් මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම කියනවා නම් කුරුළු තමයි අභිමන්ට අතුරු දහන් වීමට හේතුව. ඉතින් ඒ නිසා ඇත්තටම කියනවා නම් අභිමන් හොයලා දෙන එකත් කුරුළුගේ වගකීමක් කියලා පූජා කියයි. ඉතින් අනිත් පැත්තට පූජා කියන්නේ ඇත්තටම තමන් නෙවෙයි අභිමාන අතුරු දහම් කරේ. ඒ නිසා මේ හැම දෙයකට වග කියන්න ඕන කෙනා කුරුළු කියලා. කුරුළුත් ඒ දේ ඒ විදිහටම කියයි චෝදනාව පූජා පැත්තටම කරකවයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙන්න මේ චෝදනාවත් එක්ක මේ දෙන්නෙක් රණ්ඩු වීම ඉදිරියේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ආදිත්‍ය හෝ එහෙම නැත්නම් රේෂ්ම හෝ ඇවිත් මේ දෙන්නව දෙපැත්තට කරලා බේර ගන්නකම් මේ දෙන්නගේ වළිය ගොඩාක් දුර දිගයි කියලයි මම අද මතක් කරන්නේ.